මෙවන් ආකාරයේ උද්ඝෝෂණ කරලා තියෙනවද? අනිවාර්යෙන් එකක් දෙකක් නෙවෙයි සිය දානක් අවස්ථා තියෙනවා. එක උදාහරණයක් ඇටියෙ කියනනම් පිදිසිගා වැඩලා ඒ දාන එකතු කරලා තමයි වසර ගානාවක් තිස්සේ හමුදාවක් නඩත්තු කරේ. අපේ ජාතියේ වාසනාවට මේ හාමුදුරුවෝ අභීතව පෙරට ආවා. ඒක නිසා තමයි ඓතිහාසික සිංහල භික්ෂු වංශය හඳුන්වන්නේ ජාතිය මුර දේවතාව හැටියට. අශෝක මහත්මයන්නි මේ දවස්වල නැවතත් අපේ භික්ෂුන් වහන්සේලා අපිව රකින්න භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් පාරවල්වල උද්ඝෝෂණය කරමින් සිටිනවා. අපි දැක්ක අතීතයේ සිට අපිව රැකගත් බෙන්ගමුවේ නාලක ස්වාමීන් වහන්සේ පවා මේ අද දිනද පෙළපාලිවල මම දැක්කා අපි වෙනුවෙන් සමාජයට කතිකාවක් කරමින් සිටිනවා. ඉතින් එමෙ උද්ඝෝෂණ සම්බන්ධයෙන් විකෘති ආකාරයෙන් උන්වහන්සේලා දිහා බලන පිරිසකුත් මුහුණු පොතේ ආදී බැනවදිමුණු සිටිනවා. නමුත් අපි බුද්ධිමතුන් වශයෙන් මුන්වහන්සේලා මේ අපිව රැකගන්න මේ කරන කාර්යාවේ අපි අගයන්න ඕනේ. ඒක මම හිතනවා ජනාධිපති මැති ඇමතිවරු සහ අනිත් මන්ත්‍රීවරු සහ කවුරුත් වැරදි ආකාරයෙන් නොසිතයි කියලා. මොකද මේක යුගයේ අවශ්‍යතාවයක්. ඉතින් අපි දැන් ඔබතුමාගෙන් දැනගන්න යන්නේ මීටත් පෙර අර්ථරුව. මීට පෙර අපේ මේ හාමුදුරුවරු මේ ධර්මදීපේ වැඩ සිටපු ස්වාමින් වහන්සේලා මෙවන් ආකාරයේ උද්ඝෝෂණ කරලා තියෙනවද? අනිවාර්යෙන් එකක් දෙකක් නෙවෙයි සිය ගානක් අවස්ථා තියෙනවා. එක උදාහරණයක් ඇටියෙ කියනනම් අපි කවුරුත් දන්න මහා වංශය ලියපු හාමුදුරුව මේ මහානාම හාමුදුරුව උන්වහන්සේ අපේ ධාතුසේන රජුලන්ගේ මාමා. එතුමා මේ ධාතුසේන රජුව සටන් ඇදලා කැලෑ සටන් කරනකොට හමුදාවට ආහාර සැපයුව හාමුදුරුව 500ක් එකතු වෙලා පිදිසිගා වැඩලා ඒ දාන එකතු කරලා තමයි වසර ගානාවක් තිස්සේ හමුදාවක් නඩත්තු කරේ. එහෙමයි හමුදාවට උදව් කරේ ऐतिहासिक අශෝක මහත්මයනි ඔබතුමා නිවැරදි. මොකද හේතුව අපි සෑම වෙලේම හිතනවා සිංහල බෞද්ධයන් වශයෙන් අපි ණය ගමේ හාමුදුරුවන්ටයි අම්මයි තාත්තටයි විතරයි කියලා. මම හිතන්නේ අපි මේ දරණ මතය වැරදි මතයක් නෙවෙයි අශෝක මහත්මයනි. මොකද දීර්ඝ කාලනික අධ්‍යයන තුලින් අපි යමු පොඩ්ඩක් අතීතයට. මෙහි අන්‍යාගමිකරණයේ විශාල ලෙස සිදුවෙනකොට සෝම ස්වාමීන් වහන්සේ මේ කාර්යය කරා. ඊළඟට සමත් සවාහර ස්වාමීන් වහන්සේලා අපේ රට ජාතිය රැක ගැනීමට යුද්ධේ පවා මැඩපවත්වීමට කාලයක් තුල මිනිස්යාට උද්‍යෝග වෙන ආකාරයෙන් කටයුතු කරා. එවන් කාලයන්වලදී උන්වහන්සේලාට මඩ ගැසුවා. ඒ වගේම NGO කල්ලි සහ අපේ රටේ ශිෂ්ටාචාරය ගැන කිසිම හසල බුද්ධියක් නැති හීන බුද්ධියක් ඇතිසා හීනමානියෙන් පෙළෙන විජාතීන් නොරටුම් පවා මුන්නහන්සලට මඩ ගැසුවා. නමුත් අපේ ජාතියේ වාසනාවට මෙවන් හාමුදුරුවරු අදත් වැඩ සිටිනවා. මං හිතන්නේ මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා තමයි අපිව මේ ඉන්ද්‍ර කීලයක්සේ රකින්නේ. අපි හිතනවා අපේ අශෝක මහත්මයන්නි මෙවන් ගණේ ස්වාමින් වහන්සේලා නැති වුණොත් අපේ ජාතික ප්‍රශ්න ගැන වර්තමාන රජයේ හෝ අනාගතයේ පවතින රජයන් එක්ක කතා කිරීමටවත් අපිට හයියක් අත්තියක් දෙන්න කවුරුත් නැහැ. ඉතින් අශෝක මහත්මයන්නි අපිට කියන්න අද මහරහතන් වහන්සේ කෙනෙක් වැඩ සිටියොත් මේක නිවැරදි නොවන දෙයක් කියලා කියයිද? දුටුගැමුණු රත්තුමාගේ කාලේදී මහරහතන් වහන්සේලා වැඩ සිටියේ නැද්ද? දුටුගැමුණු රජුගේ කාලේ අනිවාර්යෙන් මහරහතන් වහන්සේලා හිටියා. නමුත් ඒ රහතන් වහන්සේලා උපදෙස් දෙන්නේ නැහැ මේ ලෞකික දේවල් වලට. උන්වහන්සේලා ඒක නිසා නිහඬව තමන්ගේ කර්තව්‍ය එහෙම නැත්නම් බණ භාවනා කරමින් සිටියා. ග්‍රාමවාසී හාමුදුරුව 90%ක්ම ජාතික ව්‍යාපාරයේ සිංහල බෞද්ධයත් එක්ක හිටගත්තා. ඒක නිසා තමයි අද පවා මොනතරම් ප්‍රශ්න තිබුණත් සිංහල බෞද්ධයෝ අපේ ග්‍රාමවාසී හාමුදුරුවන්ගේ පැත්ත අරගෙන ඉන්නේ. ඒ වගේම ග්‍රාමවාසී හාමුදුරුවෝ තමන්ගේ දායකය වෙනුවෙන් සිංහල බෞද්ධය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම දුෂ්කර අවස්ථාවක පෙනී සිටින්නේ. උන්වහන්සේලා අදත් කරන්නේ
එදා කරපු ඓතිහාසික ජාතියේ කාර්යභාරය මම හිතන්නේ උන්වහන්සේලාට අපි සෑම කවුරුත් ජාතියේ මුර දේවතාවුන් කියලා කියන කතාවේ ගැඹුර මම හිතන්නේ මේ රටේ කාටත් තේරේ අපි බලන්නේ උන්වහන්සේලා කතා කරන ආකාරය අපි බලන්නේ උන්වහන්සේලාත් එක්ක ඒ අනිත් ආරක්ෂක කණ්ඩායම් හැලහැප්පෙන හැටි ඒ බලා අපි වෙනත් කතිකාවන් කියලා උන්වහන්සේලාට මඩගැසීම අනවශ්‍යයි මොකද හේතුව උන්වහන්සේලා එතනදී කිව්වා අපි අශෝක මහත්මයන්නේ අපි මේ හිරේ විලංගුවේ පවා වැටමින් තමයි මේ වර්තමාන කාලයේ මේ වර්තමාන රාජ්‍ය කාලේ නිර්මාණය කළේ. ඉතින් අපිට ඉතා කනගාටුව අපිට හිතට දැනෙනකොට මම හිතන්නේ අපි ප්‍රබුද්ධ බෞද්ධ නායකයන් වශයෙන් අපි මීට වඩා අපේ රට ගැන සිතන්න ඕන. මේ කොරෝනා වෝදුර සමයේදීත් උන්වහන්සේලා ඒ තමන්ගේ ජීවිතය ගැන අවධානම තියෙද්දි තමයි මේ උත්සාහයක් ගන්නෙ වර්තමාන කාලතන්ත්‍රයන් වල රාජ්‍ය කටයුතු වල නිරත වෙන පුද්ගලයන්ට මේ දේ ලබා දෙන්න. මෙහිදී කෙසේ සිදුවුවත් උන්වහන්සේලාට මඩගැසීමක් දියත් කිරීමට විරුද්ධව තමයි මේ අපි අද මේ කතිකාව ගන්නේ අශෝක මහත්මයන්. අශෝක මහත්මයන් අපිට කියන්න තව ටිකක් දුරට අතීතයේදී තවත් සිද්ධි තියෙනවද අපි නොදන්න මේ වික්ෂුන් වහන්සේලා අපි වෙනුවෙන් ඉදිරිපත් වෙච්චි. අනිවාර්යෙන් හේතුව 1818 සිංහල විමුක්ති කරගැල්ලදී 1848 විමුක්ති කරගැල්ල මෑත කාලිනව ගත්තොත් නායක හාමුදුරුවෝ ප්‍රමුඛ ග්‍රාමවාසී සියලු හාමුදුරුවෝ උදව් කරා. ඊට අමතරව අපිට විදේශාත්මම 22ක් සිද්ධ වුණා. ඒ විදේශාත්මම 22ේම මෑත කාලේ වුණ ඊළම් 1-2-3ත් එක්ක තමයි මේ තියෙන්නේ. හේතුව දෙමළාත්මම 16ක් සහ සොලීපඩි කේරළාත්මම 1 බැගින් සහ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන ආත්මම 3ත් එක්ක 22ක් තමයි ඉතිහාසයේ පුරාම ඇති වුණේ. සේනගුත්තික කියන අශ්වවේලෙන්දු දෙන්නගෙන් ආරම්භ වෙච්ච පළවෙනි ආත්මමනේ ඉඳලා මේ දක්වා එහෙම ආත්මම 22ක් වෙලා තියෙන මේ ඔක්කොම අපි ජයග්‍රහණය කරලා සටන් කරලා නැතුව සාකච්ඡා කරලා නෙවෙයි සතුරට රටපාව දීලා නෙවෙයි අනිත් එක ඔවුන් දන්නේ නැතුව මේ හුඟක් දෙනෙක් ඉතිහාසය ගැන කතා කරනවා සමහර අය මේ ඕස්ට්‍රේලියාව ඇමරිකාව වගේ රටක් හැටියට අපි ගණන් ගන්න සූදානම් වෙනවා අපේ මහා සංස්කෘතියක් තියෙනවා අපේ අපි වගේ රටවල් ගත්තොත් තායිලන්තය මේ එහෙම නැත්නම් මියන්මාරය මේ රුසියාව ජපානය චීනය මොංගෝලියා වගේ ආදිකාලිනේ ඉඳලා පැවතෙන සියලු රටවල් ඔවුන්ගේ සංස්කෘතිය තවත් කාණ්ඩෙත් එක්ක බෙදා හදා ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ මහා සංස්කෘතියට විතරයි ඒකේ අයිතිය තියෙන්නේ. ඒක අනුලංගණී අයිතිය. ඔබ දන්නවත් ඇති ඕනෑම අරාබි රටක අපි ප්‍රශ්න කරනවා ඕනෑම අරාබි රටක ඉන්න අරාබිකාර මුස්ලිම් මිනිහට තියෙන අයිතිය ඒ රටේ ඉන්න ඉස්ලාම් ආගම දහන පිට විදේශික මුස්ලිම් පුජ්‍යලෙකුට පවා තියනවාද? අපි එහෙම මේ වල්බූරු නිදහස දෙන්න ඕනද? මේකෙන් සිංහල බෞද්ධයන්ට පාංශු කුල දෙන්න බැරි වුණා නම් සිංහල බෞද්ධයාගේ විශේෂ උත්සවයක් වෙච්ච වෙසක් උත්සවයට ඔවුන් සහභාගී වෙන්න බැරි වුණා නම් මොවුන්ට විතරක් විශේෂ වරප්‍රසාද ලද්ද වුන්ද? මම හිතන්නේ ඔබතුමා හරි අපි ප්‍රධාන වශයෙන් මම හිතන්නේ මේක ඉහ මුදුනේ පිළිගන්නවා මේ කාර්යය ඉතා සිවුම් ඇති කරන උපක්‍රමයක් වශයෙන් තමයි අපි දනින්නේ මොකද අපිට වැඩි අපේ අනාගතයේ ජීවත් වෙන දරුමුරු પરම්පරාව ගැන තමයි හිතන්න ඕනේ අශෝක මහත්මයන් මොකද මෙතනින් එහාට අපි මේ ආගමික වශයෙන් දඬුවම් දීමක් හෝ ආගමිකට තරවටු කිරීමක් නෙමෙයි මේ පොදුවේ නීතියට සහ සෞඛ්‍ය නීතියට අනුගත වෙමින් කටයුතු කිරීමක් ඉතින් අශෝක මහත්මේ තවදුරටත් ඔබතුමාගෙන් අසා තිතින්දක විචාල කරුණු ප්‍රමාණයක් තියෙනවා අපි අශෝක මහත්මයනි දැන් මෙතන මේ ස්වයින් වහන්සේලාගේ හැසිරීම පද්ධතිය ගැන විකෘතියට ප්‍රකාශ සිදු කරන පුද්ගලයන් දැක්කම අපිට කනගාටු වෙනවා එතුමලා දන්නේ නැතුව හැටි මේවන් භික්ෂුන් වහන්සේලා නිසා තමයි අපි රැකුනේ නැත්තම් ඉති වෙනත් කවුරුත් නිසා නෙවෙයි ඉතින් ඒ ඔස්සේ තමයි සිංහල බෞද්ධ සැබෑ නායකයෙක් සැබෑ රජතුමෙක් සැබෑ ජනාධිපති කෙනෙක් මේ රටේ බිහි වෙන්නේ ඉතින් උන්වහන්සේලා මේ දුක අහන්න නැති හින්දා අපි වෙනුවෙන් තමයි මේ පාරේ ගියේ අශෝක මහත්මයනි තවත් පොඩ්ඩක් අපි ගැඹුරට යමු මම දන්නා කරුණු අනුව අපේ දුඩුගැණු මහරජතුමන් පවා අස සමාපatti ඵලලාභී ඒත් එතුමා අපි වෙනුවෙන් අපේ ශාසනය වෙනුවෙන් බුද්ධ ශාසනයේ චිරස් කාලයක් වෙනුවෙන් තමයි සටන් වැදී. ඉතින් මේ සමහර භාවනා කරන පිරිස් කියනවා මේ මේවා කරලා අරින් මෙහෙන් වැඩක් නැහැ. මේ භාවනාවක් කරන්න අපේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ? භාවනා කරන්න හරි රටක් තියෙන්න ඕන. ඉතින් මම අහනවා ඔච්චර මේ වැඩි ඈතකට යන්න ඕනේ අවුරුදු 600කට උඩදී
ඉන්දියාව ආක්‍රමණය කරපු ජෙන්ගිස් ඛාන් කියන තක්කඩි ආක්‍රමණිකයා විසින් නාලන්දා විශ්වවිද්‍යාලයේ හිටපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා 6000 සමූල ඝාතනය කළා දැම්මා. ඔහුගේ කල්ලජි කියලා මේ බක්තියාර් අලි කල්ලජි කියලා මේ අශ්වාරෝහක හමුදාවක් ගෙනාපු සෙනවියෙක් විසින් සමූල ඝාතනය කරා. ඒ වෙලාවට ওই නායක හමුදාව අපි මෛත්‍රී කරනවා අපි ලෝකෝත්තර දේවල් ගැන විතරයි හිතන්නේ. නැත්තම් ඔය නොයෙක් ආත්මාරක සටන් දැනගෙන හිටපු ඒ හාමුදුරන්ට මේ හමුදාව නවත්තන්න තිබුණා. නමුත් අර 5000 ගානක 6000 ගානක හාමුදුරුවන්ට සමූල ඝාතන වෙනව ඕනවට වැඩිය මෛත්‍රී කරන්න ගියාම ඊළඟට මේ ගැන තව කතාවල් තියෙන ගොඩක් මේ ජාතක කතාවලත් බුදුන් වහන්සේ බෝධිසත්වෙක් හැටියට සමහර අවස්ථාවලදී මේ කියලා තියෙනවා මේ මම ශාන්තිවාදී වෙමි කියලා ශාන්තිවාදී ජාතකේ. නමුත් මේ ඒක නිවටකමක් හැටියට පිළිගන්න එපා. සමස්ත බෞද්ධයෝම සමස්ත සිංහල බෞද්ධයෝම මේ ශාන්තිවාදී බ්‍රාහ්මණය වගේ මේ බෝධිසත්වයෝ නෙමෙයි. අපි එදා ඉඳලා අද පවා මේ බේරුනේ අපිට ගැහුවත් අපි ගැහුව නිසා එකට දෙකක් ගැහුව නිසා නැතුව මේක දෝතින් පුදලා අනේ අපි බෞද්ධයෝ කියලා මේ සද්ද නැතුව හිටියම නෙමෙයි සටන පටන් ගත්ත මිනිසුන්ට මේක කියන්න ඕනේ. අනිත් එක මේට උඩදී මේ කාලෙක එක මුස්ලිම් ඇමතිවරයෙක් කිව්වා තව බුදුදහම පාවා දීම එකේ මහාචාර්ය තම්බයියා කියලා මිනිහෙක් කිව්වා මිත්‍යා දෘෂ්ටිකයන් හැටියට දෙමළ සහ මුස්ලිම් මිනිසුන්ට ඕන එකක් කරන්න පුළුවන්. නමුත් සිංහල බෞද්ධයන්ට ආයුධ ධර්ම එක වැරදි කියලා. එහෙම කොහෙවත් කියලා නැහැ. බුද්ධාගම මේ ආගමක් නෙවෙයි ඒක ධර්මයක්. ඉතින් කවුරු හරි වැරදි කරොත් මේ ඕන්ට දඩුවල් ලැබෙයි. ඒක චේතනා මත තීරණය වෙන්නේ. ඒක නිසා මේ ජාතියේ පැවැත්ම උදෙසා මිනිස්සු එදා ඉඳලා අද වෙනකන් තමන්ගේ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් ආග වෙනුවෙන් සටන් කරා. ඒකේදී මූලික කාර්යභාරයක් මහා මග පෙන්වීමක් අපේ සිංහල බෞද්ධ භික්ෂූන් විසින් සිදු කරා. ඒක තමයි අදත් වෙන්නේ. ඔව් අශෝක මහත්මයානි අපිට මතක් වෙනවා අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ වශයෙන් පහළ වෙලා ඒ මහා භද්‍ර කල්පයක් ඒ සාරසංග කල්ප ලක්ෂයක් පෙරුම් පුරන කාලයන්වලදී සඳහන් වුණු දේවල් ගැන 550 ජාතක පොතේ සමහර ජාතක කතාවක් ඔබතුමාට මතක ඇති අර යුත්තේ කාලයේදී මෙන්න මේ භාවනාවේයි සද්ද නැතුව ඉන්න ඕනේ කෑ ගහන්න හොඳ නැහැ ඉල්ලීම් ඉල්ලන්න හොඳ නැහැ නිසලව ඉන්න ඕනේ කියන කතාව මේ බස්වල බෝම්බ පුපුරනකොට දහස් ගණන් සිවිල් වැසියන් මැරෙනකොටත් අපිට ගොඩක් කට්ටිය උගන්වනවා බුද්ධාගම නමේ. නමුත් අපි ඒකට රැවටුන්නේ නැහැ. මොකද ඒ කාලයවලුනේ ස්වාමීන් වහන්සේලා පෙන්නවා මේ අපිව රැවටීමක් කියලා. ඉතින් අපි හුතෙක් ඒ දවස්වලත් ගත්තේ අශෝක මහත්මයන් සාන්තිවාද ජාතකයයි වෙසන්තර ජාතකයයි විතරයි. නමුත් මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් වුණ අපේ මහෝසෙට පඬිතුමාගේ ජාතකේ නම් ගත්තේ නැහැ. ඊට අමතරව තව එකක් දාගෙන හිටිය අශෝක මහත්මයන් ඒ දවස්වල විශාල වශයෙන් සමහර ස්වාමීන් වහන්සේලා පවා මේ වැරද්ද කරමින් හිටියා. ඒ දවස්වල තිබ්බා අලුතෙන් ජාතකයක් අපිට දාලා බකතපස් කියලා. ඉතින් මේ බකතපස් ජාතකයට හවු වුණා අපේ අශෝක මහත්මයන්. අපේ ජාතියේ වාසනාවට මේ මුර දේවතාවුන් පැමිණිලා අපේ මේ දැනට දැනුත් මේ අපේ වෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේම දකින්නකොට අපිට චිත්ත ධෛර්යය ඇති වෙනා උන්වහන්සේලා කරපු කාර්යයන් ගැන ඒ වගේම අනිත් ස්වාමීන් වහන්සේලා මේ අලුතෙන් ඇවිල්ලා තියෙන අපේ හාමුදුරුවරු මේ උන්වහන්සේලා විශාල කාර්යයක් කරන්නේ. මේක එසේ මෙසේ පහසු වැඩක් නෙවෙයි. ඉතින් අපි අපේ ආරක්ෂාව අපි කියන්නේ බෞද්ධයාට යුත්තේ නුසුදුසු නොවන බව. සුදුසු නෑ කියන්නත් බෑ සුදුසුයි කියලා අපිටත් කියන්න බෑ බෞද්ධ වශයෙන්. ඒ කතාව හරිද අපේ අශෝක මහත්මයානි? ඒ කතාව 100%ක්ම හරි. අපි මේ ආක්‍රමණිකයෝ හැටියට මේ රටවල් ආක්‍රමණය කළා. ඒ රටවල් වල තියෙන වස්තු කොල්ලකාගෙන නෑ. අපේ අවස්ථා දෙක තුනකදී අපේ රජවරු වාරයක් ලාවසේ දක්වා රටවල් ආක්‍රමණය කළා. මහා පරාක්‍රමබාහු රජුරෝ ලක්ෂයක හමුදාවක් ගෙනිහිල්ලා දමිලාධිකාරී සහ ලංකාධිකාරී කියලා සෙනවිය දෙන්නේ ලවා. නමුත් ඒ රටවල් යටත් කරගත්තට ඒ රටේම ඉන්න ඒ රජවරු බලයෙන් පහ කරලා ඒ රටේම ඒ රජුරුවන්ට එක තරහ වෙනත් කුමාරකට අටපාර දීලා විතරයි. ඒකට හේතුව අපේ ශික්ෂණයක් තිබුණා. අපේ බුද්ධාගමෙන් ඇතිවෙච්ච හික්මීම නිසා අපිට අනුන්ගේ දේපල අරගෙන අනුන්ගේ වස්තු කොල්ලකාගෙන මේ අපේ රට පොහොසත් කරන්න ඌමනාවක් තිබුණේ නැහැ. එතකොට අපිට අලුතෙන් මිතුරු රටවලුත් තිබුණා. අපිට ගෞරවයක තුන අනුන්ගේ දේපල උදුරගන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි ඉතිහාසේ පුරාම අපේ රටේ ප්‍රවේණි දාසයන් නැත්නම් වහලුන් හිටියේ නැtei කියලා. ඕනම කෙනෙක් දන්න වැඩි දාස් කැපිටල් කියන ප්‍රාග්ධනය ගැන ලියපු කාල් මාක්ස් පවා ඔහුගේ ග්‍රන්ථයේ ලියලා තියෙනවා. තේරවාදී බෞද්ධ රටවල් පහේම
ප්‍රවේණිදාසයන් නැත්නම් වහලුන් හිටියේ නැහැ කියලා. අපි වන්නේ ಜಾති කියන්නේ සලකලා තියෙන හේමයි. අපි අනිත් එක මේ රටේ හිටපු සියලු සුළු ಜಾති අර පරජනපත් නැත්නම් ඌලියම්පත් අය කරලා එකලමයේ බැගින් પરම්පරා තුනක් හිටියෙන් පස්සේ සිංහල හැටියට කුලවත් ගන්න තරම් නිහතමානී වුණා. ඒක නිසා තමයි අපේ ගජබාරජුරෝ නීල මහ යෝධයෙක් එක්කිනා 24000 මේ රටේ සිංහල කාන්තාන 24000කට පාවල දුන්නෙන් පස්සේ එක දරුවෝ බැගින් ඉඳලා પરම්පරා තුනකින් 6000 වුණා පස්සේ සිංහලෙන් හැටියට කුලවැද්දුවා. ඒ වගේ අපි බොහොම අනුකම්පා සහගත පරිත්‍යාගශීලී ජාතියක්. නමුත් අපිට මේ රට ඇර වෙන රටක් නැහැ. ඒක නිසා සෑම සියදේම අරුන්ට මේ අන්‍ය ජාතින්ට පාවල දෙන්න එහෙම නිවට යන විදියට යටත් වෙන්න අපිට හැකියාවක් නැහැ. ඉතින් අශෝක මහත්මිය බොහොම ස්තුතියි අතීතයේ අපේ ජවය, අපේ ධෛර්යය, අපේ ජාතියේ අයිතීන්, ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලාගේ මේ ගරු කටයුතු සිදුවීම්. මං හිතන්නේ අපි මේ බුදුරජාණන් වහන්සේව පටලවගෙන හරි උන්වහන්සේට විරුද්ධව වැඩ කිරීමක් නෙවෙයි, අපේ ජාතිය බේරුණොත් තමයි අපිට රටක් තියෙන්නේ, රටක් බේරුණොත් තමයි අපිට සම්බුද්ධ ශාසනය රැක ගන්න පුළුවන්. ඉතින් අපි උන්වහන්සේලාට දිරියක් වෙන්න මේ අපේ සුළු වචන ස්වල්පය හේතු වාසනා වේ කියලා සිතමින් උන්වහන්සේලාට දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව පතමින් අපි අද මෙතනින් කතාව නවත්තමු. තෙරුවන් සරණයි අශෝක මහත්මයා. තෙරුවන් සරණයි.